ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කඩාවැටුණු ආර්ථිකයේ යලි ගොඩනැගීමට අගපති ගෙන් සැරසුම් බෞද්ධ සිද්ධාස්ථාන ඉදිකිරීම ඉදිරියේදීත් සිදු කරනවා සජිත් ගෙන් ප්‍රකාශයක් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටින බවට ජාතික ජනබල වේගයෙන් චෝදනා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජන හමුමාලාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. महियांगन देहगोल्ल मध्य महाविद्यालय क्रीडांगणे पवति हमूट सहभागी ऊ जनाधिपतिवर्या एम विद्यालय पवतिन गेटडुकारी तत्वयन संबंधेन साकच्छा कला मम विश्वास अब आर्ति के कृषिकर्मे अभी पिटरतीन होम ये आदाय वैकर्ण अडपी आरंभ कल तीन බිඳවැටියේ ආර්ථිකය යලි ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බලංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් බලංගොඩ ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. අපේ වගකීමක් වශයෙන් අපි දැකලා ජනාධිපතිවරයා දීපු ඒ මැතිවරණ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා තමුන්නාන්සේලා ඡන්ද දුන්නු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපි අලුත් මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් නොකරේ. ඒක තුළ අපිට පුළුවන්කම තියෙනවා දැනටමත් තමුන්නාන්සේලා දැක්කා අපි මේ මාස කිහිපය තුළ කොයිත් වසංගතය ඇවිල්ලා ප්‍රති කිසිම වැඩක් කරන්න බැරි තත්වයකට ආවා. ආර්ථිකය කඩා හැලෙන්න පටන් ගත්තා. මේ තත්වයෙන් රට මුදව ගන්න ඕන. අපි බාර දුන්නේ ශක්තිමත් ආණ්ඩුවක් ශක්තිමත් ආර්ථිකය විරකියාව අඩු වෙච්ච රටක්. නමුත් මේ ආණ්ඩුව අපිට ආපහු බාර දුන්නේ විරකියාව වැඩි වෙලා ආර්ථිකය කඩා හැලිලා රටක් සංවර්ධනය නැහැ හිටිලා. ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා දැන් කාලය ඇවිල්ලා තියෙනවා. අපි හිටියනම් අනිවාර්ය රත්නපුර අධිවේගී මාර්ගය අපි ආරම්භ කළා අවසන් කළා ඉවරයි. නමුත් මේ ආයතන එක පටන් ගන්නවත් බැරි වුණා. අඩු ගානේ කියන්නේ හිතුවවත් නැහැ. ඒ වගේම තමයි නුවර පාර. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ තමයි අපි ක්‍රියාත්මක දැනටමත් අපි මේ සඳහා ලාංකික ඉදිකිරීම් කරු වන්ට රත්නපුර බාර දෙන්න අපි සූදානම් වෙලා තියෙනවා. ඉදිරි මහමැතිවරණ ජයග්‍රහණයත් සමග බෞද්ධ සිද්ධාස්ථාන ඉදිකිරීමේ වැඩසටහන තවත් දියුණු කරන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කඩුවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගි ජනබල වේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් කඩුවෙල ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බඩුමිල අහස උසට ගිහිල්ලා නේ ජනතාවට ලැබුණු ආදායම් මාර්ග නැති වෙලා නේද? ජනතාවගේ අතේ මුදල් නැහැ නේද? ඒ ඔක්කොටම හේතුව මේ වර්තමාන රජයේ අදක්ෂ තමයි නොහැකියාවයි. අපි අනිවාර්යෙන් රට ගොඩ ගන්නවා. රට ගොඩ ගැනීම සඳහා විශේෂ මූල්‍ය උත්තේජක පැකේජයක් ජනතාවගේ අතට මුදල් ලැබෙන යුගයක් අපි නිර්මාණය කරනවා. අපි ආරම්භ කරපු මේ හැම සංවර්ධන වැඩසටහනක්ම ඉතලම නතර වෙලා ජනාධිපතිවරණයෙන් පසුව මම අහන්න කැමතියි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ආරම්භ කරපු වැඩ ටික නතර කරන එක සිංහල බෞද්ධ කමද? මම තමුන්නාසනට කියන්න කැමතියි මඩවලට සජිත් ප්‍රේමදාස බය නැහැ. චරිත ඝාතනයේ සජිත් ප්‍රේමදාස බය නැහැ. අපි තමුන්නාසනට ප්‍රකාශ කරනවා මෙතනින් අපේ ආගමික සිද්ධාස්ථාන දියුණු කරන වැඩසටහන නතර කරන්නෙත් නැහැ. අපි අපේ ජයග්‍රහණයක් සමග සසුනට අරුණතුලින්
වැඩි වැඩියෙන් අපේ රටේ බෞද්ධ ආගමක සිද්ධාස්ථාන වැඩි වැඩියෙන් දියුණු කරන්නට අපි අධිෂ්ඨානය කරයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. රට ගොඩනගන ප්‍රතිපත්ති ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී එම මහතා මේ බව සඳහන් කළා. අපිට තියෙන්නේ අපේ ආර්ථිකය ගොඩ ගන්න වුමනා ආධාර මුදල් ලබා ගන්නට. අපි විතරයි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරලා තියෙන කොහොමද මේ ගොඩ ගන්න කියන්නේ. ජාත්‍යන්තර අරමුදලෙන් අනික් එකෙන් අපි මුදල් ලබාගෙන ඊට පස්සේ මේ මුදල් තමයි ආර්ථිකයට දෙන්න යන්නේ. මෙයාට පුළුවන්ද මේ රට හදන්න? අපිට ජීවත් වෙන්න පුළුවන්ද? අපි ටිකක් අලුතෙන් හිතන්න ඕනේ. මේ රටේ අපිට ඕනේ ජනතාව ජීවත් කරවන්න පුළුවන් ආණ්ඩුව. පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් හැටියට පොහොට්ටුවට කරන්න පු ශක්තියක් පෙන්වුවා නම් ඒක වෙන වැඩක්. ඒ ශක්තිය පෙන්වුවේ නැහැ. දැන් කියන්නේ මාස 8ක් ගිහින් ෆේල්. දැන් කියන්නේ මට ආපහු විභාග ගන්න ඕනේ. එච්චරයි වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආර්ථිකය බේරා ගන්න නම් පොහොට්ටුවට කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂයට පමණයි කරන්න තියෙන්නේ. MCC ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටින බව ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ රාජාංගනේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනවරමට පිටුපාල පුරාවිද්‍යා වටිනාකම් තියෙන තැන් කොල්ල කන වැඩේ දැන් ආණ්ඩුව කරන්න හදන්නේ MCC ගිවිසුමට අවශ්‍ය ඉඩම් ටික නිදහස් කළ දෙන වැඩේ දැන් ආණ්ඩුව කරන්න හදන්නේ ඒකට යන ගමනට පුරාවිද්‍යා පන්ත සංශෝධනය වෙන්න ඕනේ ඉඩම් ටික නිදහස් වෙන්න ඕනේ ඒකට පිඹුරුපත් සකස් කරන්න දෙන ගේමක් දැන් රට ඇතුළේ යනවා පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව 3-2ක් ගන්න එක ලේසි නෑ සහ ඒගොල්ලොම දැන් පිළි අරන් තිනවා 3-2 එන්නේ නෑ 3-2 හදන්න රනිල්ලා සජිත්ලා දැන් මල් වට්ටියට අත ගහලා තියෙන්නේ සහ අපි රටේ ජනතාවට කියනවා හැදුවොත් 3-2 මේ ජනතාවත්ගෙන රටක අභිවෘද්ධියට ඉදිරි ගමනට සේවය කළ යුතු කෙනෙකු තෝරා ගැනීමේදී ඔහු කරපු දේ කරන දේ සහ ඉදිරියට කරයි කියලා හිතන දේවල් ගැන අපි ටිකක් කල්පනා කරන්න ඕනේ. එහෙම බලනකොට අපිට මේ දේශපාලකයෝයි කියන හුඟාක් දෙනෙක්ව පැත්තකට දාන්න වෙනවා. ජනතාව ගැන හිතලා, ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා, තමන්ගේ ආරක්ෂාවට වඩා රට ගැනම හිතලා වැඩ කරපු නායකයෝ අපේ රටේ ඉන්නවා. අපේ රටේ දියුණුව සඳහා කෙනෙකු තෝරා ගන්නකොට එබඳු අය තමයි අපි තෝරා දැන් මේ වෙනකොට අපි දන්නවා අපිට හොඳ නායකයෙක් රටට ලැබිලා තියෙනවා. ඒක අපි විතරක් නෙමෙයි කියන්නේ එතුමාට ඡන්දය නොදුන්න අය පවා අද ඒක පිළිගනිමින් ඉන්නවා. එතුමාගේ ගමන තවදුරටත් ඉදිරියට ක්‍රමානුකූලව කරගෙන යන්නට නම් ඒකට ගැළපෙන සමාජශීලී බුද්ධිමත් ඥානවන්ත පිරිසක් ඈත පෙනෙන පිරිසක් එතුමාට ලබා දීම තමයි මේ ඡන්දයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන දේ. දේශප්‍රේමී හැඟීමත් ජනතාව පිළිබඳව තියෙන ඉතාමත්ම ඉහළ අගැයීමත් එක්ක තමයි දේශපාලනය කරන තැනැත්තෙකුට සුදුසුකමක් ගොඩනගන්නේ මේ මහපොළොවේ දේශපාලනය කරන්නේ. නිර්මාණශීලීව දූරදර්ශීව හිතන්න පුළුවන් හැඟීමක් දේශපාලකයෙකුට තියෙන්නට අවශ්‍ය. දේශපාලකයෙකුට නිර්භීතකමක් තියෙන්නට ඕන ගන්න තීන්දුව පිළිබඳව. නිවැරදි දේශපාලකයෙක් දූරදර්ශී, සබුද්ධික, නිර්මාණශීලී, නිර්භීත දේශප්‍රේමියෙක් විය යුතුයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් යාපහුව මැතිවරණ කොට්ටාසේ කරඹේ ප්‍රදේශයේදී විද්වත් වෘත්තිකයින් විසින් මෙහෙවනු ලැබූ ජනහමුවක් පැවැත්ුණා. මෙම අවස්ථාවට හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් මෙන්ම විද්වතුන් රැසක් එක්ව සිටියා. සෞභාග්‍යයේ දැක්ම හරහා රට සංවර්ධනය කිරීමේ පොද සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්නට නම් ඒ ගැන දන්න පුද්ගලයෝ ඉන්නට ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි දැනටවත් පත් කරලා ඉවරයි. එනිසා එතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට එතුමාගේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔබතුමාලාගේ සහාය ලබා දෙන්න. ඒක කිරීම තුළින් අපේ රට නැවත වරක් සෞභාග්‍ය ගමනට නැවත වරක් යොමු කරන්න පුළුවන් වෙනවා. යහපාලන කියන වචනය පාවිච්චි කළා ආණ්ඩුවක් හදාගෙන අන්ත අසන්න තත්ත්වයට අපිපත් කරා. ඒතර පාර්ලිමේන්තුව අස්ථාවර කරගත්තා. රටේ නීතිය කඩා බිඳ දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපලි ගැලෙව්වා. ඒ විතරක් නෙවෙයි සංස්කෘතියේ පදනම
සිංහල බෞද්ධ සංස්කෘතිය කඩා බිඳ දාලා මේ රට සිංහල බෞද්ධ සංස්කෘතිය එහාගේ රටක් හැටියට පෙන්නන්න උත්සාහ කරා අතිකර ජනාධිපතිතුමා එතුමාට අවශ්‍ය වැඩ කටයුතු කිරීමට හැකියාවක් තියෙන විදිහට පාර්ලිමේන්තුවක් පත් කර දීම අපේ වක්කීමක් වෙනවා ඒ වගේම එතුමාගේ පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරයෙක් බිහි වෙන්න ඕන අපිට අවශ්‍යකම තියෙන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදා වෙනකොට ශ්‍රී ලංකාවේ මේ පාරතන්ත්‍රයේ බාර දෙන සුසුම් පාලක මණ්ඩලය පත් කර ගැනීම මේ පාලක මණ්ඩලය පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා තමුන්නාගේ ශ්‍රේලා තියෙන මාංගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උදැසන පුවත් විකාශය අවසන්. තව තුන්සුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොමියමු මධ්‍යන පුවත් විකාශය සමග ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.